අපැි අලත්සක පිම තුොරතුරගෙන තමයි ටම පැමිණි ඉතින් අද අපි කතා කරන්නේ කැබෙල් කියන සාකේ ඔබ අහලත් නැතුව ඇති සමාරයට මේ ශාකය සම්බන්ධ ඉතින් එහෙමනන් මේ සාාගේ පිරිමඳව දැනගන්න මේ ශාක්‍ය සඳහා අපි භාවිතා කරන නාමේ තම ඇප්්‍රෝසාගේන නාම තම ඉංග්‍රසි භාෂාවය භාවිතා කරන්නේ ඉතින් මේ විද්‍යාත්ම කලාාම විදියට ඇප්ලෝසා ඉන්ඩිලියානා කියන නාමේතමයි භාවිතා කරලා තියෙන ැල්ල ගස්සරක තුොනක් අබද දක්න ලැබවා ඒවා අතර කරබල කැබැල්ල මාපත් කැබෙල්ල හීන් කැබැල්ල කියලා අවර්ග තුනත්තමයි දකින්නේ. ඉති ඒ අතරින් අපි හීන් කැබැල්ල කියෙන සාගේ පිළිම තමයි දපිපතා කරන්නේ. ඉතින් මේ ගස පිළිමද සඳහන් කරන මදධ්‍යින් ප්‍රමාණී උසෑැති ගහක්ලත තමයි මේ හඳුරන්න පුුවන් පසුව වැඩම් සාකය මීට අටක් පමණ උසර වැවෙන බවස සඳහන් කරන්න පුළුවන් ැල්ග හැදන පදුක් දේ මයි සල්ල ආර ි ටික. විසාර සසාකයක් බවට පත්වෙනවා. ඉතින් මේ කැවැැල්ල දළ කොඩාකාලේදදි දුඹරු පාට භාවයක් ගන්නවා අර හරියට තේ දල්ලෙස් ස්භාවය තමයි ගන්නේ පසුව ලා කොළ පැෑයක්තක් වුණන ඉ පසුව අවසානයේ තද්ද කළු පැහැටවරු කොළ පැහයක් තමයි දකින්න ලැබේන්නේෙ. ඉතින් මේ ගසේ කොල්ල පොතු දළු මුල් සියල්ලම ආයුරේදී සඳා භාවිතා කරනවා යතරින් ඇස්තරෝගවට විශේෂයම් යොදා ගන්න. ක්කයක් දිට හඳුන්න පුළුවන් කැපෙල්ල කියන සාකය ඉතින් අප බලමු මොනවාගේ රෝගෝල්ටද මේවා යොදාගන්න කියෙලා ස් ්‍රෝගෝල්ඩලිින්ග අපි යොදාගන්න අවස්ථා මෙන්න මෙහෙම අපිට හු දක්වන්න පුුවන් ඉදිමුම ඇස රතුවීම ඇස්පනීම දුරුවලවීම ආද ලෙඩවලටත් ඊට අමතරව ඇස්වර යමක් ඇනුන විටත් මේ සාකයේ කොටස් යොදාගෙන පිහෙත් වශයෙන් පාවිච්චි කරන්න පුුවන් ඉසින් ඇස රතු වූවිට මේ දල්ලු උනුවල්ලේ නුුවර පල්ලේ දමලා තත්කරලා කොහොම්බ පොතුත්තෙක්ක නැතන් කොහොඹ ගෙඩිය පොතුත් එෙක්ක, අම්ඹරල ගෑවාම ගොඩක් කලාට සුවය සැලසෙනව කියලා ආයවිදේ සඳහන් වෙනවා. ඉට අමතරෝරෝග සඳහා මිම ශාකයෝදාගණන්න පුළන් පාණ්ඩුරෝගය පනණුරෝගවලට නිරක්තිය අතිසාාරයළඟට ධද කෘෂ්ටවලට අම්ල පපිත්ත රෝගවලට මේ කැබෙල්ල දලු ප්‍රෝජනත්්‍යනවා. ඉටමතරව වර්මානීතින බ ගොඩක් ප්‍රශ්න අයටතියන් ප්‍රශ්නයක්තම අක්මාව තෙල් ඉති මේ අක්මාවි තෙල් ඉවත් කිරීම හැ කියියාවත් මේ කැබැල්ල දළුවලට තිබෙන. ඊට අමතරව මිනිසුන්ට පමණක්නොව සතුන්ට පවා මේ ශාකී ීතා වැදයගත්වයවා ගවයන්ගේ රෝග සඳහා මේ ගසේ කොලපුතු මුල් ආදිසියල්ලම යොදාගන්න බව ආයුරවිදි සඳහා වෙනවා. ඉතින් ැබෙල්ල දල ල ස සා න්න ළ විධාකාර තරින් ප්‍රධාන වෙනවා ැබෙල්ල ස ෝල ඊට මත්තරව කැබෙල දලු මාළුව අපි බවිදදාාගන්න පුළුවන් ැබෙල්ල පාಿච්ච කරලා. ඒ රසවත් ආහාරයක් දිර සකසාගන්න පුළුවන් අතීත පැරණ ගැමියන් තමන්ගේ සඳ නිತ දග ගත් මමේ ැබෙල් දල සම් ෝල. ති මේ ැබෙල දල සම් ෝල ොඩක් හදන්නේ ම් ලා දල ට පසුව. මිරිකනෝ මිරි කලා වතුරට ඉවත් කරලා ඉට පස කුඩාවට කපලා පොල් ඉට පස්සේ මිරිස් ඒ වගේ දෙවල් එකතු කළ තමයි මේ සම්බෝලය හදන්නේේ. මේ රසය දැනගන්නන ඉතිං මෙය ඔ කාලාම් බලන්නඕෝන් ඉතින් අපි ඉදිරියේ දී කැෙල්ල දළු සම්බෝයක් හදනාකාරයත් අපි විමස්ලා බලමු ඉතින් අදට අපි වීඩියෝ අවසං කරන්න යන්නේ ඉතින් බ ැනල ්‍රයිබ් කර න නි ුව සක් ්‍රයිබ් කරන්න බෙල්ලයිඉන්න එක රච්චරණ ලයි කරන්න තවත් යට මෙම චැනල ස්තිේවා කියලා වෙලා පනි විඩයක්ත් දෙන්න වගබලාගන්න ඕනේ ඉතින් එමනන් අදසි සමගන්නවා මදත් තළුත් විඩියක්ින් සිද සක්ති්‍යවා කියලා ප්‍රාත්ථනා කරணවා.